සුබ දවසක් ඔයාලා මගේ යාළුවෝ හැම දෙනාටම ඉතින් අද නයිස් කෝල YouTube channel එකෙන් මම ඔයාලට අරන් එන්න යන්නේ දෙවන වාර පරීක්ෂණයේ ගණිතය ප්‍රශ්න පත්‍රයක්. ඉතින් මට ඒ වගේ ප්‍රශ්න පත්‍රයක් හම්බුණා. දැන් අපි ඒක සාකච්ඡා කරමු. මුලින්ම පළවෙනි කොටස. අපි උපදෙස් කියවමු ප්‍රශ්න සියල්ලටම මෙම ප්‍රශ්න පත්‍රයෙන් පිළිතුරු සපයන්න. සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙක බැගින් හිමි වේ. හරි. දැන් අපි යමු පළවෙනි ප්‍රශ්නයට. දිනය සම්මත ආකාරයට ලියා ඇත්තේ පහත සඳහන් කවර අවස්ථාවේද පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න. පළවෙනි උත්තරය 1948 24. දෙවැනි උත්තරය 1948 24. ඒ වගේම තුන්වෙනි උත්තරය 48 24. හරි. මම මුලින්ම ඔයාලට කියන්නම් මේ වගේ දිනය සම්මත ආකාරයෙන් ලියද්දී අඩංගු යුතු කරුණු කීපයක් ගැන මුලින්ම මෙන්න මේ වගේ කෙටි ඉරක් තියෙන්න ඕනේ. ඔයාලට පේනවා අපි ගම වර්ෂයක් මුලින්ම මම වර්ෂයක් ලියනවා මෙන්න මේ විදිහට. අපි ගන්නෙ 2012 වර්ෂය. ඊළඟට මාසයට ගමු අපි ගමු 10 වෙනි මාසෙ. එතකොට දිනේ තමයි 4. හරි. දැන් මම ලියනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ලියපුවාම මේක තමයි දිනයක් සම්මත ආකාරයෙන් ලියන ආකාරය. මම මෙතන 4 ලියලා තියෙන එකේ බිංදුව මැකුවා කියලා හිතන්න. බිංදුව මැකුවොත් ඒක වැරදි. මොකද මේ වගේ 10ට අඩු සංඛ්‍යා මේ කොහේ හරි තැන්වල තියෙනවා නම් ඒකට ඉස්සරහින් බිංදුව ඇතුළත් වෙන්න ඕනි. අපි දැන් මෙතන 10 වෙනුවට වෙන මාසයක් ගන්න පුළුවන් අපිට. අපි ගමු 2012 අපි ගමු 5 වෙනි මාසෙ විදිහට. 5 වෙනි මාසෙ විදිහට ආවොත් මෙන්න මෙහෙම ලියන්න ඕනේ. මම ලියනවා මෙන්න මෙහෙම 2012 5 වෙනි මාසෙ 4 කියලා. මේක වැරදි. මොකද මෙතන තනි ඉලක්කමක් නේ තියෙන්නේ. අපි කවදාවත් මාසෙක තනි ඉලක්කමක් තියන්නේ නැහැ. ඊට ඉස්සරහින් මේක එක ඉලක්කමක් නම් බිංදුව දානවා. තේරුණාද? ඔව්. ඊට පස්සේ මෙතන කෙටි ඉර අනිවාර්ය වෙ යුතුයි. අපි දිනයක් ලියද්දි මේකට එකතු කරන්නේ සාමාන්‍ය ක්‍රමයට ලියනවා නම් තිතක් නේ මෙන්න මේ විදිහට 2012 5 වෙනි මාසේ 4 විදිහට තිතක් තමයි තියන්නේ. නමුත් මේක සම්මත ආකාරයෙන් ලියද්දි මේ වගේ තිතක් අඩංගු වෙන්න බෑ. ඒක නිසා මේකට කෙටි ඉරක් තමයි යොදන්නේ. හරි. උත්තරේ බලමු. මුලින්ම 1948 24. කවුද දැක්කේ මෙතන තියෙන වෙනස? ඔයාලා දැක්කද මෙන්න මේ දෙක ගාව මෙතන ඉන්න තනි ඉලක්කමක් කියලා? එහෙනම් ඒ උත්තරේ වැරදි. අපි යමු මේකට. 1948ත් හරි 24ත් හරි. ඒත් අපි තුන්වෙනි උත්තරෙත් බලමු. මෙතන සංඛ්‍යාවේ භාගයක් විතරයි තියෙන්නේ. එහෙම ලියන්නත් බෑ. මුළු වර්ෂයම ලියන්න ඕනේ. එහෙනම් ඉතින් අපේ හරි උත්තරේ තමයි B. අපි යනවා දෙවනි ප්‍රශ්නෙට. දාර 12ක් ශීර්ෂ 8ක් මුහුණත් 6ක් ඇති මුහුණත්වල හැඩය සමචතුරස්‍රාකාරෝ ගණනස්ව නම තමයි අහන්නේ. දාර 12ක් තියෙන්නේ මොනවටද? ඔව්, ඝනකය ඝනකාභය දෙකටම තියෙනවා. ශීර්ෂ 8ක් මුහුණත් 6ක් ඒ දෙකටම තියෙනවා. අපිට උත්තරේ ගන්න පුළුවන්ද? අපි දැන් බලමුකෝ. උත්තරේ අපිට ගන්න පුළුවන් මුහුණත්වල හැඩය සමචතුරස්‍රාකාරෝ කියන කොටසෙක්. හරි. මට ආලෝ කියන්න බලන්න මොකද්ද දාර 12ක් තියෙන ශීර්ෂ 8ක් තියෙන මුහුණත් 6ක් තියෙන ඒ වගේම මුහුණත් වල හැඩය සමචතුරස්‍රාකාර වෙලා තියෙන ඝන වස්තුව. ඔයාලා හරි. උත්තරේ තමයි ඝනකයි. දැන් අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. එකතු කරන්න තමයි තියෙන්නේ. ලීටර් මිලිලීටර්. ලීටරේට මිලිලීටර් කියද? ලීටරේට මිලිලීටර් 1000යි. හරි. එකතු කරලා බලමුකෝ. 6 4 කීයද? 10යි. 10න් බිංදුව දානවා. එකක් ඉතුරුයි. 8යි 5යි 13යි. 13යි 1යි 14යි. 14න් 4 දානවා. තවත් එකක් ඉතුරුයි නේද? 8යි 1යි කීයද? 9යි. දැන් මෙතන මිලිලීටර 940යි. තියන්න පුළුවන්ද 940ක්? 10ට අඩුයි. තියන්න පුළුවන්. හරි. කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් යනවා මේ පැත්තට. එකතු කරන්න තියෙන්නේ 4යි 3යි 7යි. උත්තරේ තමයි ලීටර 7යි මිලිලීටර 940යි. මේ විදිහට තියෙන්න ඕනේ. ඊළඟට පැමිණිතු එකතු කරන්න යමුද? බෑ. 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අඩු කරන්න කියලා. උපදෙස් හරියට කියවන්න ඕනේ යාළුවනේ.
මිනිත්තු 20ක් මිනිත්තු 40ක් අඩු කරන්න පුළුවන්ද? බෑ, මෙතනින් අපේ එකක් ගන්නවා. එහෙනම් 8න් එකක් ගියපුවම කීයද? 7යි. පැය 7යි. ඒ වුණාට මෙතෙන්ට එකතු වෙනවා තව මිනිත්තු 60ක්. මිනිත්තු 60ක් එකතු වුණාම මුළු ගාන කීයද? එකතු කරලා බලමු. 60යි 20යි 80යි. හරි. දැන් මෙතන මුළු ගාන 80යිනේ මුළු මිනිත්තු ප්‍රමාණය. මිනිත්තු 80ෙන් අඩු කරන්න ඕනේ මිනිත්තු 40ක්. 80න් 40ක් ගියපුවම 40යි. හරි. දැන් මෙතන පැය පැත්තේ තියෙන්නේ 7ක්. 8ක් නෙවෙයි 7ක්. එතකොට 7න් 5ක් ගියපුවම 2යි. උත්තරය තමයි පැය 2යි මිනිත්තු 40යි. තේරුණාද මගේ යාළුවෝ හැමෝටම? දැන් අපි යමු ප්‍රශ්නෙට. වෘත්තයක් තියෙනවා. වෘත්තේ මත ඒ ලක්ෂයේ පිහිටා තියෙනවා. ඇත්තද කියන්නේ? ඔව්, වෘත්තේ මත ඒ ලක්ෂයේ තියෙනවා. අපිට දැන් හිස්ටම් පුරවන තමයි තියෙන්නේ. වෘත්තේ පිටත මොකක්ද තියෙන්නේ? වෘත්තේ පිටත තියෙන අකුර තමයි P. වෘත්තේ තුල තියෙන්නේ O. දැන් මම ඔයාලට මේක එන්නේ කොහොමද කියලා දෙන්නම්. මෙහෙමයි එන්නේ. වෘත්තේ තුල කියන්නේ වෘත්තේ ඇතුලේ කියන එක. වෘත්තේ මත කියලා කියන්නේ මේ වෘත්තේ මේ ධාරයේ තියෙන ඒවට. ඒ වගේම වෘත්තේ පිට කියලා කියන්නේ මේ වෘත්තේට ගෑවිලාවක් නැති ආසන්නේවත් නැති එකකට තමයි. දැන් ඔයාලට තේරෙනව නේද කොහොමද මේ වගේ දේවල් හදන්නේ කියලා? මේ ප්‍රශ්නේ නම් ලේසි. අපි දැන් යමු 6 වෙනි ප්‍රශ්නෙට. 18 බිලියන 3 ඉලක්ක බෙල් ලියන්න තියෙනවා. මේ වගේ ගානක් හදාගන්න අමාරුයි නම් තාම තේරෙන්නේ නැත්නම් මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න. මුලින්ම 18 බිලියනනේ තියෙන්නේ. එතකොට 18 බිලියන නම් අපි මෙතන ලියමු තැනකින් බිලියන කියලා. නැත්නම් ඔයාලට පුළුවන් B කියලා ලියාගන්නත්. මුලින්ම අපි ලියද්දි තියෙන්නේ 1 දහස් මිලියන බිලියන. ඒ කියන්නේ ඒකක දහස් මිලියන බිලියන කියන එකම තමයි මම කෙටියෙන් තමයි ඔයාලට කියුවේ. ඊළඟට බිලියනට පස්සේ එන්නේ මිලියන. ඊට පස්සේ එන්නේ දහස්. ඊට පස්සේ මොකක්ද එන්නේ? ඊට පස්සේ එන්නේ ඒකක. අපි දැන් මේ දෙකම ලියාගත්තා වෙන විදිහට කෙටියෙන් ලියමු. ඊට පස්සේ දැන් අපි මේවා හැමීට මේ සංඛ්‍යා යොදා ගන්න ඕනේ. මුලින්ම තියෙනවා 18 බිලියන. බිලියන පැත්තේ 18යිලු. මම මෙතන උඩින් දාන්නම්. බිලියන පැත්තේ 18යි. එහෙනම් මෙතන ඊළඟට එනවා මිලියන. මිලියන වලට කීයක් නැහැනේ. එහෙනම් අපි මෙතෙන්ට දාමු නේද 3. දැන් මම ලියලි ඉවරයි. වැරදි යාළුවනේ. මෙතන මේ සංඛ්‍යා දෙකටත් මොනවා හරි අගයක් එන්න ඕනේ. අපි අගයක් නැත්නම් ගණිතය වල නැත කියලා ලියන්නේ නැහැ. අපි එකට යොදන්නේ බිංදුව. මෙතන බිංදු තුනක් දාන්න ඕනේ. මොකද මෙතන ඔයාලා දන්නවා ඒකක වලට කඩද්දී සංඛ්‍යා තුන තුන තමයි ලියන්නේ. දැන් තුනට මේක ඉලක්කමක්වත් නැත්නම් මෙතන බිංදු තුනක් දාන්න ඕනේ. ඒ වගේම යාළුවනේ මේ තුන ගාවටත් බිංදු තුනක් එන්න ඕනේ කියලා ඔයාලා මතක තියාගන්න. මට ලියන්නේ නැති නිසා මම මෙතන තුන නිකම්ම තියනවා. නමුත් අපි ලියද්දි මෙතන බිංදු තුනක් එන්න ඕනේ. හරි. දැන් ඔයාලා අපි ලියමු මේක සංඛ්‍යාව 18 බිලියන ලිව්වා. බිලියන කොටස ඉවරයි. මිලියන වල නෑලු. එහෙනම් මෙතන හිඩසක් තියන්න. මොකද අපි සංඛ්‍යා කඩද්දී ඔයාලා දන්නවා මේ වගේ හිඩසක් තියන්න ඕනේ. දහස් වලත් නෑලුනේ යාළුවනේ. එහෙනම් ඉතින් ඒවටත් බින්දුම තමයි නේද? හරි. දැන් මං කිව්වා මෙතන තුනටත් බින්දු තුනක් එන්න ඕනේ කියලා. එතකොට අපි තවත් බින්දු තුනක් දානවා. හැබැයි තුනක් දාන්න මතර එක සංඛ්‍යාවක් තියෙන නිසා 3 ඊට පස්සේ ලියන්න ඕනේ. ඒක නිසා බිංදු 2යි. දැන් අපි ලියුවා 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. යමුකෝ 7 වෙනි ප්‍රශ්නෙට කියවලා බලමු. 7 වෙනි ප්‍රශ්නේ තියෙනවා පියල් ළඟ රුපියල් 850ක් තියෙනවලු. ඒකෙන් රුපියල් 675ක් එයා වියදම් කරලා තියෙනවා. අපෙන් අහන්නේ ඉතුරු වුණ මුදල නේද යාළුවනේ? ඔව්. අපි දැන් අඩු කරලා බලමු. මෙතන තියෙන්නේ අඩු කරන්න. එතකොට රුපියල් 850ක් තියෙනවා. අපි ලියාගමු 850. ඒකෙන් අඩු කරන්න තියෙන්නේ කීයද? රුපියල් 675. මේ විදිහට අපි ලියද්දී සංඛ්‍යා පිළිවෙලට ලියාගන්න. නැත්නම් වලට මෙතන අඩු කරන්න එකතු කරන්න තියෙන වෙලාවෙදී සංඛ්‍යා පැටලෙන්න පුළුවන්. දැන් මේක නම් සංඛ්‍යා 3ක් වුණොත් සංඛ්‍යා වැඩි ප්‍රමාණයක් තියෙන පුළ මේ බිලියන වගේ තියෙන තැන්වලදී.
ඒක නිසා හොඳට මතක තියාගන්න සංඛ්‍යා එකම ඉලක්කම කෙලින් පල්ලෙහෙන් ලියන්න ඕනේ. හරි අඩු කරන්න තියෙන එහෙනම් අඩු කරමු. මුලින්ම 850 තමයි 670ක් අඩු කරන්නේ. මොකද ලොකුව කියන්නේ පොඩි එක අඩු කරන්න ඕනේ. බිංදුවෙන් පහක් බෑ. එතකොට මෙයාට එකක් ගන්නවා. එතකොට මෙයාට ඉතුරු 4යි යාළුවනේ. එතකොට මෙතෙන්ට එනවනේ එකක්. එතකොට 10යි. 10ෙන් පහක් ගියපුවාම 5යි. ඊළඟට 4ෙන් 7කුත් බෑනේ. එහෙනම් ඉතින් මෙයාගෙනුත් එකක් අඩු කරන්න ඕනේ. මොකද 7යි. මෙතන එකක් ගත්තාම 14 වෙනවා. 14ෙන් 7ක් 7යි. ඊට පස්සේ 7ෙන් 6ක් 1යි. දැන් අපි ගත්ත උත්තරේ 175යි. එහෙනම් මේකටත් එන්නේ උත්තරේ රුපියල් 175යි යාළුවනේ. රුපියල් කියන එක අනිවාර්ය වෙන්න ඕනේ. මෙතන මුදලක් මේ තියෙන්නේ. එතකොට රුපියල් 175 කියන එක අපි මේ විදිහට ලියන්න ඕනේ. මෙතන සත දැම්මත් කමක් නැහැ, නැති වුණත් කමක් නැහැ. නමුත් වඩා හොඳ සත දාන එක. ඊළඟට තියෙනවා 8 වෙනි ප්‍රශ්නය. ගුණාකාර වට යන පැත්තට අපි දැන් යමු. 77 ආසන්න 10 ගුණාකාරයට වට යන්න ඕනේ. මෙතන මේ වචන ටික ලොකු වුණාට වට යනවා වචන තේරෙන්නේ නැත්නම් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මෙතන මේ වට යන්න කියලා කියන්නේ යාළුවනේ මෙන්න මෙහෙමයි. 77ට ආසන්නම 10 ගුණාකාරය හොයන්න. ඔයාලට මේ වට යන්න කියන වචනේ එච්චරම පැහැදිලි නැත්නම් ඒක නිකන් තේරෙන්නේ නැහැ වගේ කියලා හිතෙනවා නම් ඔයාලා මෙතෙන් හිතා ගන්න ඕනේ ආසන්නම 10 ගුණාකාරය මොකද්ද කියලා හොයන්න තියෙන්නේ කියලා. එතකොට 77 අපිට ගන්න පුළුවන්. මේ තියෙන්නේ 70යි 80යි. ওই දෙකට ආසන්නම 10 ගුණාකාරය. නමුත් අපි දැන් ලියනවා මේ ඒ සංඛ්‍යා දෙකට අපිට ආපුව ඒ සංඛ්‍යා දෙක තමයි 70 ඊළඟ එක 80. ඔයාලා මෙතන දැක්කද වචනයක් තියෙනවා ආසන්නම කියලා. සංඛ්‍යාව මොකද්ද? 77. ආසන්නම නේ යාළුවනේ 80 තමයි හරි. තේරුණාද? ඒක නම් ලේසි ප්‍රශ්නයක්. නමුත් මෙතන දුන්නොත් 75 කියලා. අපි නිකන් ගමු මේකත් වෙනම රටාවක් තියෙනවා මේ වගේ 75 දුන්නොත් මේ සංඛ්‍යා දෙක අතරෙමද නේ යාළුවනේ? 80 ගන්නත් බෑ 70 ගන්නත් බෑ. මොකද දෙකම අතරෙමද තමයි මේ 75 තියෙන්නේ. එතකොට ඔයාලා අනුගමනය කරන්න ඕනේ මේ 75ට වඩා වැඩි එක තමයි. තේරුණාද? අඩු එක ගන්නේ නැහැ. ඊළඟට අපි යමු ඊට පස්සේ ප්‍රශ්නයට. 9 වෙනි ප්‍රශ්නය කෝණ තමයි. මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ කෝණ වර්ග පිළිබඳව. අපි දැන් යමු ඒකට උත්තරෙත් හොයන්න. මුලින්ම තියෙනවා නිවැරදි පිළිතුර තොර යටින් ගිරක් අඳින්න. ඒ සුළු කෝණයක්ද? ඔව් නේද? ඍජු කෝණය ලියනවා නම් මෙන්න මෙහෙම යන්නේ. මෙතනින් මෙහෙම ඉරයි. ඊළඟට ඒක සමාන්තරව පල්ලෙහායින් ඉනකෝ යන්න ඕනේ. මේ ඉරි ඔක්කොම ඍජු වෙන්න ඕනේ. හැබැයි මේක දැන් ඊට වඩා අඩු නිසා මේක අපි ගන්නවා සුළු කෝණයක් හැටියට. මේක සුළු කෝණයක් නෑ යාළුවනේ. B ඍජු කෝණයක්. ඇත්තද? මෙන්න මේක ඍජු කෝණයක්ද? මෙහෙම එන විදිය නෑ නේ. දෙක ඍජු කෝණයක් වෙන්නේ නෑ. ඒක මහා කෝණයක් වෙනවා. ඒ මහා කෝණය කොහොමද තේරෙන්නේ? අපි කලින් කිව්වනේ සුළු කෝණයක් කියලා. තුමි උත්තරේ වල ඒ සුළු කෝණයක්. ඒක නම් හරි. B මහා කෝණයක්. ඒකත් හරිනේ යාළුවනේ. එහෙනම් අපේ උත්තරේ තමයි අංක 3. කෝණ පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. අපි යමුකෝ 10 වෙනි ප්‍රශ්නයට. හිස් කොටු තුලට ගැළපෙන දිශාවත් කොටුව තුල ලියන්න. එතකොට අපි දැන් දිශා සටහන ඇඳගමු. ඔයාලට මේක මම වඩාත් පැහැදිලිව කියලා දෙන්නමයි මේ වගේ දිශා සටහනක් අඳින්නේ. ඉතින් දැන් මේ දිශා සටහනේ අපිට අවශ්‍ය නම් දිශා ලකුණු කරගන්න පුළුවන්. මුලින්ම මේ උතුර ඔයාලා දන්නවා උතුර. මේහිනම් දකුණ. මේක නැගෙනහිර. මේක බස්නාහිර නැත්නම් බටහිර. අපි අනිත් දිශා ලකුණු කරගන්න නැතුව ඉමු. මොකද මේ ටික ඔයාලා දන්නවා කියලා මම හිතනවා. දැන් දිශාවන් කොටුව තුර ලියන්න. මේක දකුණ නම් මේක තමයි දකුණ. ඒ කියන්නේ ආලෝනේ මේ තියෙන්නේ දකුණු දිශාව නේද? එහෙනම් දකුණට දකුණු අත පැත්තෙන් තියෙන්නේ මොකද්ද? දකුණට දකුණු අත පැත්තෙන් තියෙන්නේ නැගෙනහිර දිශාව.
එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ උත්තරේ මොකද්ද මෙතෙන්ට එන්න ඕනේ යාළුවනේ නැගෙනහිර දිශාව මම කෙටියෙන් ලියන්නේ වල මේ කොටුව ඇතුලේ ලියන්න ඕනේ නැගෙනහිර කියලා හරි එහෙනම් දකුණට මේ දකුණුමත පැත්ත නේ වම්මත පැත්ත නෙමෙයි නේද යාළුවනේ මෙන්න මේ විදිහට නිර කෙලින් ඉන්නේ නමුත් මේක මේ පැත්තට ටිකක් ඇලවිලා තියෙනවා එහෙනම් මේ දකුණ නම් මේ තියෙන්නේ මොකද්ද උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදි දෙය කියන්නේ නිරිත දිශාව එහෙනම් මෙතෙන්ට එන්නේ නිරිත දිශාව දැන් ඔයාලට තේරුණා නේද මේ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා හරි අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට 11 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහිම ගැටලුවක් අඹ අන්නාසි රඹුටන් පේර කැසෙල් ඊළඟ පැත්තේ තියෙනවා රාම්බු කැරට් ගෝවා ලීක්ස් වැටකොළු කරවිල ඒ හා බී කාණ්ඩ දෙකට වෙන් කර ඇති ද්‍රව්‍ය සඳහා සුදුසු සංයෝජන කරන්න ඒක නම් ලේසි නේද මේක අපි වෙන් කරන්නේ කාණ්ඩ තෝරන්නේ අන්න ඒකේ අඹ අන්නාසි රඹුටන් පේර කැසෙල් ඒ මොනවද ඔව්වේ පළතුරු මේක තියෙන සුදුසු සංයෝජන කරන්න අපි ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට පළතුරු කියලා. මේක නිශ්චිතම නමක් ලියන්න ඕනේ. ඇට මේ ප්‍රමාණය ගෙඩියේ පාට මේ ප්‍රමාණය විදිහට ගන්න බෑ. මොකද කෙසෙල් කහ පාටයි රඹුටන් රතු පාටයි. එතකොට මේකේ පාට අරව තෝරන්න බෑ. ඇටත් තෝරන්න බෑ. මොකද කෙසෙල් වලට ඇඩ ගොඩක් තියෙනවා. රඹුටන් වලට එක ඇටයයි. මේ අමරවද රාම්බු කැරට් ගෝවා ලීක්ස් වැටකොළු කරවිල කියන්නේ එළවලු එහෙනම් ඉතින් මෙතෙන්ට එන්න ඕන උත්තරේ මොකද්ද එළවලු හරි දැන් ඔයාලට තේරෙනවා නේද මේ ගොඩවල් වලට වෙන් කරලා අපිට දැන් එන්න පුළුවන් වාහන ඊළඟට සත්තු ඒ වගේ දේවල් එතකොට ඒව වෙන් කරද්දී ඔයාලගේ පාදානුව වගේ වෙන් කරන්න පුළුවන් හරි අපි දැන් යමු 12 වෙනි ප්‍රශ්නෙට මෙතන තියෙනවා 13000 75 එතකොට මෙතන තියෙන මේ මීටර් ප්‍රමාණයක් එතකොට මේවා කිලෝමීටර් හා මීටර් වලින් ලියන්න මට කියන්නකෝ කිලෝමීටරයට මීටර් කීයද 1000යි කිලෝමීටරයට මීටර් 1000යි මෙතන තියෙන ගාන කියවන්න 75 13075 එතකොට අපි මේක මං කිව්වා නේද ඔයාලට මොනවාද කිලෝමීටරයට මීටර් 1000ක් තියෙනවා කියලා. එතකොට මෙතන 13000 ප්‍රමාණයක් කියවෙනවා. එහෙනම් මෙතනින් අපි කඩමු 75. ඔන්න ඔක තමයි යාළුවනේ ලේසිම ක්‍රමය කිලෝමීටර් හා මීටර් වෙන්කරන්න. එතකොට 13000 දහස් කෑල්ලක් කියවෙනවා නම් ඒ 13 වගේ එකතු කරනවා කිලෝමීටර් පැත්තට ඉතුරු 75 මීටර්. දැන් අපි මේක ලියන්න පුළුවන් එහෙනම් ඔයාලට කිලෝමීටර් 13යි මීටර් 75යි. හරි. 13 වෙනි ප්‍රශ්නෙටත් යමු එහෙනම් ඔහොමම. 13 වෙනි ප්‍රශ්නේ තියෙනවා ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ටේ සංඛ්‍යාව කුමක්ද? හරි. දැන් අපි මේ ප්‍රශ්නෙට හොයමු උත්තරේ මෙන්න මෙහෙම. ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ටේ සංඛ්‍යාවක්. මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? හරි. අලුවනේ ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ එකට වඩා විශාල වුණු 2 3 5 7 වගේ එකිනෙකට වෙනස් සාධක දෙකක් විතරක් තියෙන පූර්ණ සංඛ්‍යා වලට අපි දැන් උදාහරණයක් අරගෙන බලමු මම මෙතනින්ම කියපු සංඛ්‍යාවක් ඔයාලට අරගෙන පෙන්නන්නම් අපි ලියමු සංඛ්‍යාව විදිහට 3 දැන් මේ 3 සංඛ්‍යාව ගුණිතයක් විදිහට අපි අරගෙන බැලුවොත් එක්වරක් 3 යාළුවනේ කියද 3යි නේද ඒ කියන්නේ ඔන්න දැන් අපිට හම්බුණා 3ට තියෙන සාධකයක් මොනවද ඒ සාධක දෙක මට කියන්න බලන්න යාළුවෝ මොනවද කියලා ඔව් ඔයාලා හරි මේ හම්බුනේ 1යි මෙන්න මෙතන තියෙන 3යි තමයි 3ට හම්බෙන සාධක වෙන්නේ යාළුවනේ මෙතන අපිට තවත් දෙක 3 සාධක ලියන්න පුළුවන් ඒ තමයි මෙන්න මේ ලියලා තියෙන එක්වරක් 3 වෙනුවට අපිට ලියන්න පුළුවන් 3වරක් 1 කියලා ඒ කියන්නේ මෙන්න මේ විදිහට 3 ගුණ කිරීම 1 සමානයි 3යි. නමුත් මෙතන තියෙන මේ 3 1 පිටින ස්ථාන වෙන
වෙනස් වුණාට මෙතන සාධක ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ යාළුවනේ. ඒක නිසා අපි මේ එක්වරක් 3 අරගෙන කතා කරමු. හරි. එතකොට දැන් මේ වගේ 3 5 7 වගේ සාධක වලට මේ විදිහට තියෙන සාධක දෙකක් විතරයි කියලා ඔයාලා දැන් පැහැදිලි වෙන්න ඇති. ඔයාලට තව මේක අවශ්‍ය නම් හිතලා බලන්න තව ටික වෙලාවකින් 5 7 වගේ සංඛ්‍යා මේ වගේ ගුණිතින් හොයලා බලන්න. අපෙන් අහන්න යාළුවනේ ප්‍රථමක සංඛ්‍යාව කොනේ ඉරට්ටේ සංඛ්‍යාව මොකද්ද කියලා. මොනවද මේ ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ? අපි දැන් මේ ගානේ විසඳන්න නම් ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා හඳුනගෙන ඉන්න ඕනේ යාළුවනේ. ඉරට්ටේ සංඛ්‍යා කියලා කියන්නේ හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යා. 5 7 3 වගේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා වෙනවද? ඒ කියන්නේ ඒවා හරියටම දෙකෙන් බෙදෙනවද? නෑ නේද? එහෙනම් 2 4 6 වගේ සංඛ්‍යා ඒවා නම් බෙදෙනවා. නමුත් අර 4 6 කියන සංඛ්‍යා ප්‍රථමක වෙන්නේ නැහැ. මොකද ඒවට සාධක දෙකට වඩා තියෙන නිසා. එහෙනම් යාළුවනේ උත්තරේ තමයි 2. මේක හැදෙන්නේ ප්‍රථමක සංඛ්‍යාවකුත් තියෙනවා මේක ඉරට්ටේ සංඛ්‍යාවකුත් වෙනවා. ඔයාලා දන්නවද ප්‍රථමක සංඛ්‍යාව වලින් ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්නේ 2 විතරයි. යාළුවනේ උත්තරේ තමයි 2. හරි. අපි යමු යාළුවනේ ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය 14. කාසියක ඝනකම සොයා ගැනීමට වඩා සුදුසු දිගමනින ඒකකය පහත ඒකක අතරින් කවරක්ද? මෙතනින් දිගමනින ඒකක පිළිබඳ තමයි මම ප්‍රශ්නේ තියෙන්නේ. කාසියක ඝනකම. කාසියක් ඇන්දොත් යාළුවනේ මෙන්න මේ වගේ තියෙනවා. උඩ කොටස ඊට පස්සේ මෙන්න මේ වගේ ඉනි පල්ලෙහා ටිකක් සියුම්ව තියෙන්නේ. ඒක ඔයාලා කාසියක් දැන් ළඟ තියෙනවා නම් නිරීක්ෂණය කරලා බලන්න. එහෙමත් නැත්නම් පස්සේ වෙලාව කාසියක් හොයාගෙන නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. මේ කාසියේ ඝනකම කියලා කියන්නේ මෙන්න මේ පහළ මෙන්න මේ කොටස. මෙන්න මේ වගේ තියෙන මෙන්න මේ පැත්ත මම මේ පාට කරනවා වගේ තියෙන කොටස තමයි කාසියේ ඝනකම කියලා කියන්නේ යාළුවනේ. ඉතින් මේක අපිට හොයාගන්න ඔයාලා පොඩ්ඩක් හිතෙන් දැන් කල්පනා කරන්න ඕනේ. මීටර් කෝඩුවක් විතර මේ උසයිද අපේ මේ කාසියේ ඝනකම? මීටර් කෝඩුවක් නෑ නේද? සෙන්ටිමීටර්? සෙන්ටිමීටරයක් විතර උසක් නෑ වගේ නේද ඉතින්? මිලිමීටර්? හරි වැදගත් යාළුවනේ. ඉතින් මේක නම් තර්කයෙන් හිතලා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. විසඳන්න නම් නෑ ඉතින්. ඉතින් මේ ප්‍රශ්නයට අපිට ගන්න පුළුවන් උත්තරය තමයි මිලිමීටර්. යාළුවනේ මෙතන තියෙන්නේ කාසියේ ඝනකමනේ දිග පළල වගේ දේවල් ඒ ද්‍රව්‍යයේ දිගක් විදිහට අපි හඳුනනවා. දිග පළල ඝනකම වගේ දේවල් එම ද්‍රව්‍යයේ තියෙන වෙනම දිගවල් ආශ්‍රිත දේවල් තමයි. ඉතින් මෙතන කාසියක් කියලා කියන්නේ ඉතා සියුම්. ඒ කියන්නේ එයාගේ ඝනකම සියුම් ගතිය නිසා අපිට මීටර් වලින්ම ඉන්න බෑ. කොහොමත් සෙන්ටිමීටරයක් වලට වඩා මිලිමීටර කියන්නේ අපිට නිශ්චිතව ගන්න පුළුවන් උත්තරයක් තමයි. යමු එහෙනම් 15 වෙනි ප්‍රශ්නෙට. මේ තමයි යාළුවනේ පතරම. මේ පතරමෙන් සාදාගත හැකි ඝන වස්තුවේ 1 නම මොකද්ද? මේ පතරමෙන් හදන්න පුළුවන් මොකද්ද? බලන්නකෝ ත්‍රිකෝණාකාර මුහුණ හතරක් තියෙනවා. මොනවට දේවලුනේ ත්‍රිකෝණාකාර මුහුණක් හතරක් තියෙන්නේ? ඔව් ඔයාලා දන්නවා ත්‍රිකෝණාකාර මුහුණක් හතරක් තියෙන්නේ චතුස්තලයේ. එහෙනම් මේකට උත්තරේ තමයි චතුස්තලයේ. අපි දැන් 15 වෙනි ප්‍රශ්නේ එක කතා කරලා ඉවරයි. යමු දෙවෙනි ප්‍රශ්නෙට. මේ ඝන වස්තුවේ ශීර්ෂ ගණන අහනවා. කීයක් තියෙනවද ශීර්ෂ? හිතලා බලන්න යාළුවෝ. මට කලින් උත්තරේ දෙමුද? හරි. ඔයාලගේ උත්තරේ හරි යාළුවනේ. මේ තියෙන්නේ ඔයාලා දන්නවා චතුස්තලය. චතුස්තලයට අහන්නේ මොනවද? ශීර්ෂ ගාන. හරිද? චතුස්තලයේ තියෙන ශීර්ෂ ගාන තමයි යාළුවනේ 4යි. මෙතෙන්ට නමට සවිධි චතුස්තලය කියලා කියන්න පුළුවන්. හරිද? හරි. ශීර්ෂ ගාන 4 මතක තියාගන්න ඕනේ. ධාර, ශීර්ෂ,
වගේ දේවල් මේ චතුස්තල ඊළඟම ඝනකය ඝනකාභය කියන ඒවාට කොච්චර තියෙනවද කියලා චතුස්තලයට මුහුණතේ හැඩය ත්‍රිකෝණාකාරයි ඒ වගේ මුහුණත් ගණන 4යි දාර ගණන 6යි ශීර්ෂ ගණන 4යි මේ ප්‍රශ්න ලේසි නේද යාළුවනේ අපි යමු එහෙනම් 10 වෙනි 16 වෙනි ප්‍රශ්නෙට 16 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද හතර දෙකට වඩා විශාල වේ මේක අසමානතා ලකුණේ දාලියන් අසමානතා ලකුණු කියන්නේ මොනවද මෙන්න මේ වගේ නිකන් ත්‍රිකෝණ ගතියක් තියෙන දෙක පාදයක් විතරයි අඩු ඉතින් මේව තමයි යාළුවනේ අසමානතා ලකුණු කියලා කියන්නේ මේ වගේ අර්ථය දැන් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නයි සූදානම් වෙන්නේ අපි සංඛ්‍යා දෙකක් අතර අසමානතා ලකුණු යොදන්නේ මෙන්න මේ ආකාරවලට තමයි ඉතින් මේ අසමානතා ලකුණු වල මෙන්න මේ තුඩ වගේ පැත්ත තියෙන්නේ සංඛ්‍යාවල කුඩා සංඛ්‍යාව පෙන්වන්න අපි හිතුව මේකේ දැන් මේ කට ඇරිලා වගේ තියෙනවනේ අන්න ඒක යෙදෙන්නේ විශාල සංඛ්‍යාව පැත්තට මෙහෙම තමයි මතක තියාගන්න ලේසි හරි අපි දැන් උදාහරණයක් කතා කරලා බලමු නේද යාළුවනේ මම උදාහරණයකට ලියනවා මෙන්න මෙහෙම 5 විශාලයි 3ට වඩා කොහොමද මේක ලියන්නේ අසමානතා ලකුණු යොදලා ලියන්නේ කොහොමද කියන්න බලන්න 5 ලොකුයි 3ට වඩා එහෙනම් මේ ලොකුයි කියන පැත්ත එන්න ඕනේ 5 පැත්ත පහ ගාවට දෙ කියන්නේ මෙන්න මේ ලකුණ නේද යොදන්න ඕනේ යාළුවනේ මම මේ කොට කරන ලකුණ නේද ලොකුයි කියන්නේ මේ පැත්ත නම් කුඩයි කියන්නේ මේ පැත්ත නම් හරිනේ පහ විශාලයි 3ට වඩා ඒ කියන්නේ අපි ලියන්න ඕනේ මෙන්න මේ විදිහට මෙන්න මේ අපි යොදන මේ අසමානතා ලකුණ ලියන්නේ මෙන්න මේ පැත්තට මේ තියෙන පැති හරියට ඔයාලා මතක තියාගන්න ඕනේ යාළුවනේ හරි දැන් මම අසමානතා ලකුණු ගැන චූටි විස්තරයක් වලට කියලා දුන්නා. හරි. දැන් අපි යමු මේ ප්‍රශ්නට උත්තරේ හොයන්න. 4 දෙකට වඩා විශාලයි කියපුවම මුලින්ම 4 ලියලා ඊට පස්සේ මේ ටිකක් අයිනෙන් දෙක ලියලා යොදන්න ඕනේ අසමානතා ලකුණ. මොකක්ද එන්නේ 4 ලොකුයිලු. ලොකුයි නම් ඉතින් මේ පැත්තට නේද කට ඇරිලා තියෙන්නේ යාළුවනේ. හරි අපි දැන් යමු 17 වෙනි ප්‍රශ්නෙට තියෙනවා සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටිය විට 90 කි. එම සංඛ්‍යාව සඳහා විය හැකි උපරිමාගය අවමාගය වේ කියලා දෙනවා. මේ හිස්ටම් පුරවන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සංඛ්‍යාවක මම ඔයාලට මෙතන කලිනුත් තියෙනවා වට යන්න පුළුවන් ප්‍රශ්නයක් අපිට හම්මුණා. ඉතින් අපි දැන් මං ආයමත් මේ වටේන ගැන නම් වැඩි පැහැදීමක් කරන්නේ නැහැ මං චූටි විස්තරය නැවතත් මතක් කරන්න ඕලට මතක් වෙන්න 10 ගුණාකාරයේ වැටේ යුර තමයි තියෙන්නේ නැතිනම් 10 චක්කර එකක් වෙන්න ඕනේ නේද හරි 90 තියෙනවනේ ඉතින් මේක අපි දැන් ගමු 90ට වඩා විශාලේවත් මේ වට යන්න පුළුවන් 90 ගානට. ඒ වගේම 90ට වඩා කුඩා ඒවත් වට යන්න පුළුවන් 90 ගානට. හැබැයි සීමාවක් සහිතව යාළුවනේ. මෙතන අපි ගමුකෝ 90 ඉඳලා ඉහළට යනකම් 90ත් ඊළඟට තව තියෙනවා 90ත් ඊට පස්සේ 95ත් අතර ඇති සංඛ්‍යා ඕනෙම එකක් 90ට වට යන්න පුළුවන්. හැබැයි 90ත් 95ත් අතර ඇති සංඛ්‍යා විතරයි. හැබැයි ඒ ඉහළට වට යද්දීනේ යාළුවනේ පහළටත් පුළුවන්. ඒ කියන්නේ 90 පිටිපස්සට 90ට පෙර තියෙන සංඛ්‍යා වට යන්නත් පුළුවන්. ඒ මොනවද? ඒ 85ට වඩා ඉහළට ඒවා විතරයි. ඒ කියන්නේ 85 සහ 90 අතර ඇති සංඛ්‍යා විතරයි. මම ඔයාලට වඩාත් පැහැදිලිවම මම කෙටියෙන්ම කියන්නම් 90ට වට යන්න පුළුවන් සංඛ්‍යා ටික එන්නේ ඒ කියන්නේ 85ත් 95ත් අතර ඇති සංඛ්‍යා කියන්න පුළුවන්. හැබැයි මෙතන 85 ගන්නවා. එහෙනම් මොකද්ද? දක්වා නේද? ඔව්. එහෙනම් ඉතින් 85ත් 95ත් දක්වා සංඛ්‍යා තමයි ගන්නේ. කියන්නේ 94 විතරයි එන්නේ. 85 86 87 88 89 90 91 92 93 94 විතරයි ගන්න පුළුවන්.
දැන් උප්පරිම අගය කීයද? උප්පරිම අගය 94 නේ. නේද? ඔයාලට මතකයි නේද යාළුවනේ? 94යි. එහෙනම් අවම අගය කීයද? 85යි යාළුවනේ. හරි. දැන් අපි ඒ ප්‍රශ්නෙට උත්තරේ ලිව්වා. යම් 18 වෙනි ප්‍රශ්නෙට අයත් හම්බුණා කොන ආශිත ගැටලු කීපයක්. දැන් ඒ වගේම තවත් ප්‍රශ්නයකට අපි උත්තර ලියමු කොන ආශිත ගැටලුවක්. සරල කෝණයකට වඩා වැඩි ඍජු කෝණ 4කට වඩා අඩු කෝණය දක්වන අක්ෂරය යටින් ඉරක් අඳින්න. ඉතින් මේ කෝණ ගැන කතා කරපුවම යාළුවනේ මම කියන්නම් මුලින්ම ඔයාලට කියලා දෙන්න තියෙන කෝණ කීපයක් ගැන. ඔයාලා දන්නා ඍජු කෝණය ගැන නම් ඉතින් ඊළඟට තියෙන්නේ සුළු කෝණය. ඒ කියන්නේ විශාලත්වයෙන් ඍජු කෝණයකට වඩා අඩු කෝණ වලට. මොනවදද විශාලත්වයෙන් ඍජු කෝණයකට වඩා අඩු කෝණ වලට තමයි සුළු කෝණ කියලා කියන්නේ. ඊළඟට සරල කෝණය. ඍජු කෝණ දෙකක විශාලත්වයට සමාන වූ විශාලත්වයක් ඇති කෝණ සුළු කෝණ කියලා හඳුන්වනවා. ටිකක් අලුතෙන් අපු කෝණ වර්ගයක් වගේ නේද? මේක අඳින්නේ මෙන්න මෙහෙම ආයවන්නේ. මෙන්න මේ වගේ කෙලින් ඉලක් ඇවිල්ලා මෙතන හරි මැද්දක වගේ කොටසක් වලට ඕනම් අඩුවලෙන් මනින්නත් පුළුවන්. නැත්තත් ඉතින් හිතෙන මට්ටමෙන් ගත්තත් අවුලක් නැහැ. මේ වගේ හරි මැද කොටසක් ලකුණු කරගෙන මෙන්න මේ වගේ බෝල භාගයක් අඳින්න ඕනේ. මේක මේ අතර ගන්න පුළුවන්. ඊළඟට හරහට ලකුණු කරන්න පුළුවන් මම මේ අඳින වගේ අලුවනේ. ඊළඟට මේ අඳින බෝල මේ පැත්තට අපිට ලකුණු කරන්නත් පුළුවන්. මේ වගේ කෝණ තමයි සරල කෝණ කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා ඔයාලට කියන්න මහා කෝණ. ඒ කෝණ නම් මං හිතන්නේ ඔයාලා අඳුරනවා. පහවසරෙත් අපි කතා කළා. මෙන්න මේ වගේ අඳින කෝණ තමයි මහා කෝණ කියලා කියන්නේ යාළුවනේ. ඊට පස්සේ තියෙනවා පරාවර්ත කෝණ. අහගන්නකෝ, විශාලත්වයෙන් සරල කෝණයට වඩා වැඩි, එහෙත් ඍජු කෝණ 4ක විශාලත්වයට වඩා අඩු කෝණ පරාවර්ත කෝණ කියලා හඳුන්වනවා. මම ඒ වගේ කීපයකුත් ඔයාලට ඇඳලා පෙන්නන්නම් පරාවර්ත කෝණ තියෙන්නේ කොහොමද කියලා. ඒවා තියෙන්නේ මෙන්න මෙහෙම යාළුවනේ. අපිට ඉඩක් ඕන විදිහට අඳින්න පුළුවන්. හැබැයි ඒ ඉරට මෙන්න මේ වගේ පිටුපසින් තමයි මේ කෝණේ ලකුණු කරන්නේ. ඇතුළ කියන්නේ මේකනේ, පිටුපස කියන්නේ මේකනේ. මෙන්න මෙහෙම තමයි ලකුණු කරන්නේ. මේවා තමයි පරාවර්ත කෝණ. මං කියපු ඡේදය වගේ, ඒ කියන්නේ පරාවර්ත කෝණය හඳුන්වන කොටස වල අහගෙන හිටියද? ඇහුනද? මං කියනවා සරල විශාලත්වයෙන් සරල කෝණයට වඩා වැඩි, ඒත් ඍජු කෝණ 4ක විශාලත්වයට වඩා අඩු කෝණ පරාවර්ත කෝණ කියලා කියනවා. යාළුවනේ, ප්‍රශ්නෙට අහන්නෙත් මේක ගැනමයි නේද? හරි, මට මෙතනින් ඔයාලා පෙන්නන්න මෙන්න මේ වගේ තියෙන මොකද්ද පරාවර්ත කෝණයක් ඔයාලා පෙන්නන්න යාළුවනේ. දැක්කද ඔයාලා තියෙනවා මෙන්න මෙතන පරාවර්ත කෝණයක්. මෙන්න මේ ඉරත් එක්කම ඇවිල්ලා මෙන්න මෙහෙම මෙතනින් ඇවිල්ලා මෙන්න මේ වගේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා පරාවර්ත කෝණයක්. මේ තියෙන්නේ යාළුවනේ පරාවර්ත කෝණේ. හරිනේ, අක්ෂර යටින් ඉරක් අඳිමු. මොකක්ද අක්ෂරය? D යාළුවනේ. ඒ කියන්නේ උත්තරේ පිළිතුරු අංක 4 D. හරි. 18න් 6 තුල්ල භාග දෙකක් විදිහට ලියන්න ඕනේ. මොනවද යාළුවනේ මේ තුල්ල භාග කියලා කියන්නේ? තුල්ල භාග. වචන නම් අහලා ඇති මගේ යාළුවෝ මීට කලින්. යාළුවනේ තුල්ල භාග කියලා කියන්නේ මෙන්න මේවට. තුල්ල භාග කියලා කියන්නේ භාගයක්. ඔයා දන්නවන්ටින් භාග නේද? මේ භාග කියන්නේ බෙදීමකින් හරි ගුණ කිරීමකින් හරි සමාන කරන්න ඕනේ. ඒ කියන්නේ භාග සංඛ්‍යාවකට හරයත් ලවයත් එකම පූර්ණ සංඛ්‍යාවක් බිඳුව නැතුව ගුණ කිරීමෙන් පළමු භාගයේ තුල්ල වූ භාගයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම භාග සංඛ්‍යාවක හරයත් ලවයත් ඉතිරි නැතුව බෙදෙන එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් පළමු භාගයේ තුල්ල වූ භාගයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ අපිට දැන් මෙතනින් දීලා තියෙනවානේ 18න් 6 කියලා. අපි දැන් ලියමු එක මෙන්න මේ විදිහට. 18න් 6 තියෙන. 18න් 6.
දැන් මේක තුල් ලෙබක් කරලා කියන්න කියන අපිට නම් බෙදන්නත් පුළුවන් යාළුවනේ ගුණ කරන්නත් පුළුවන් භාග දෙකක් කියලා තියෙන්නේ මම ඔයාලට පැහැදිලි වෙන ක්‍රම දෙකෙම කරන්නම් එහෙනම් 18 අපි දැන් මුලින්ම බෙදමු 18 අපිට බෙදන්න පුළුවන් කීයද 18යි 6 දෙකම බෙදෙන සංඛ්‍යාවක් කියන්නකෝ ආ 6 6 තියෙනවනේ හරි බෙදනවා නම් යාළුවනේ මෙන්න මේ संख्या देखम एकम आप बेदन संख्या बेदानोने की आने दहाट हाएम बेदन वाण देख हाएम बेदुवनावन आप लवया हाएम बेदानोने हरे बेदुवन लव्या लवे बेदुवन हरिया देखम बेदानोने हरि हाईट हाए वकीय दयालुवन बेदपु हम एक दहाट हाए वकीय हय दोलह दहाट उत्तरे ඊළඟට දැන් අපි යනවා ගුණ කිරීමෙන් තුල්්‍ය භාගයක් හොයන්න. මොකද්ද අපිට දීලා තියෙන සංඛ්‍යාව මෙතනදී 18 6. අපි දැන් කියලා ගමු. 6 ලිව්වා ඉරක් ගැහුවා 18යි. අපි දැන් යාරෝනේ හදන්නේ මේක ගුණ කිරීමෙන් තුල්්‍ය භාගයක් හොයන්න. ඔන්න ගුණ කිරීම ලකුණක් දැම්මා 18 6 අපිට එකම සංඛ්‍යාවකින් තමයි යාලෝනේ ගුණ කරන්න වෙන්නේ. අපි ගුණ කරමු කීයෙන්ද? දෙකෙන් ගුණ කරමුද? හරි. 18 දෙකෙන් ගුණ කරපුවම අපිට උත්තරයක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. 18 දෙකෙන් ගුණ කරපුවම කීයද? 8 වරක් 2 16 6 දානවා. එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි ඉතුරු 1යි 3යි 36යි යාලුවනේ. හරි. එහෙනම් අපි මේක දෙකෙන් බෙදුවනම් අපේ 6ක් බෙදන්න ඕනේ දෙකෙන් ගුණ කරන්න ඕනේ දෙකෙන්නේ. මට වැරදුනා යාළුවනේ සමා වෙන්න ගුණ කරන්න ඕනේ දෙකේ. එතකොට අපේ මේ තියෙන 6ක් දෙකෙන් ගුණ කරපුවම කීයද? 6 වරක් 2 ඔල් දන්නවා 6 වරක් 2 12යි. මේ වගේ ගණන් හදාදී අපිට චක්‍රෙත් භාවිතා කරන්න පුළුවන්. එතකොට ලේසියෙන් උත්තර හොයාගන්න පුළුවන්. කාලය ඉතුරු වෙනවා. 36න් 12යි යාළුවනේ. දැන් අපි තවත් උත්තරයක් හොයාගන්න මෙතන ක්‍රම දෙකක් ලියන්න තියෙනවා හොඳට ප්‍රශ්නේ කියවන්න ක්‍රමයක් ලියුවොත් උන්ට ලකුණු හම්බෙන්නේ මං හිතන්නේ ප්‍රශ්නෙම භාගයයි ඒක නිසා අපි ලියමු අයිත් උත්තරේ කියන තුනෙන් එකයි අපිට ආවේ 36න් 12යි 36 ලිව්වා ඉරක් ගැහුවා 12 ලියනවා දැන් අපි යනවා අපේ අවසාන ප්‍රශ්නය ප්‍රශ්න අංක 20 මොකද්ද ප්‍රශ්නය 29යි දශම 5 ඒ වගේම 9යි දශම 8යි 7 මේ සංඛ්‍යා දෙක තියෙන්නේ එකතු කරන්න අගය හොයන්න ඕනේ. හරි එකතු කිරීමේ අගය හොයන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. මුලින්ම මේ සංඛ්‍යා ටික යාළුවනේ හරි කෙලින් ලියා ගන්න ඕනේ. මොකද නැත්තම් මේවා පැටලෙන්න පුළුවන්. එකතු කිරීමේදී අඩු කිරීමේදී මේ සංඛ්‍යා පිළිවෙලින් ලියනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ තියෙනවා 9.8යි 7 මෙතන දැන් යාළුවනේ චොරි ප්‍රශ්නයක් තියෙනව නේද මෙතන 29.5 නේ තියෙන්නේ මෙතන 9.8යි 7 තියෙනවා මං කිව්වා මේ එක කෙරෙන් ලියන්නත් ඕනේ කියලා හැබැයි මෙතන මේ 5යි 7යි ගාව 7ට උඩින් කවුරුවත් නැහැ. මොකද කරන්නේ දැන්? යාළුවනේ මම ඔයාලට කියලා දෙන්නම් මෙතෙන්ට එන ඕන පුංචි නීතියක් තියෙනවා. ඒ තමයි මෙතන මෙයාලට ඔයාලා දන්නවා මේක මොකද්ද කියලා. මේ මොකද්ද? දෙවන දශම ස්ථානයේ යාළුවනේ. මේ තියෙන එක ස්ථානය දශම 30 පළමු දශම ස්ථානය දෙවන දශම ස්ථානය. දශම 30ට පස්සේ එන සංඛ්‍යා අපි හඳුන්වන්නේ එහෙම. තව මෙතන තව සංඛ්‍යාවක් තිබොත් ඒක දෙවන දශම ස්ථානය. හරි. මෙතන දෙවන දශම ස්ථානයේ සංඛ්‍යාවක් තිබුණාට මෙතන නැහැනේ.
ඒක නිසා වෙන්නේ නැහැ කියලා හඟවන්නේ බිංදුව දාලා. මෙතන යාළුවනේ බිංදුව එකතු කරගන්න. මෙතන බිංදුව එකතු කරන්නේ නැතත් අගේ නැහැ කියලා තමයි හඳුන්වන්නේ. නමුත් අපි මේ බිංදුව එකතු කරොත් වැඩේ පහසුයි යාළුවනේ. හරි අපි දැන් එකතු කරලා බලමු තියෙන එකතු කරන්න තමයි. එකතු කරන්න මෙන්න මේ විදිය. දැන් ඉතින් ඔයාලා වෙනම ගණන් හදනවා වගේ මේ එකතු කරන්න පුළුවන්. බිංදුව 7යි 7යි ඊළඟට 8යි 5යි 13යි 13න් 3 දානවා. ඊළඟට එකක් ඉතුරුයි නේද? 9යි 1යි 10යි 10යි 9යි 19යි. ඊට පස්සේ තවත් එකක් ඉතුරු වෙනවා 2යි 1යි 3යි. 39යි 37යි. මේක තමයි එන උත්තරේ යාළුවනේ. හරි. දැන් අපි පළවෙනි දෙවනි වාරයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයක එක පත්‍රයට අදාළ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. ඉතින් මං හිතනවා මේකෙන් පුංචි දැනුමක් හරි මගේ යාළුවන්ට එකතු වෙන්න ඇති කියලා. ඉතින් මගේ මේ පුංචි channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, ඒ වගේම comment එකකුත් දාන්න කියලා මං ආදරෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම තවත් මේ වගේ ප්‍රශ්න කීපයක් ඔබ හමුවේ සාකච්ඡා කිරීමෙන් මං බලාපොරොත්තු වෙනවා. මගේ යාළුව හැම දිනාටම සුබම සුබ දවසක්.